ඔබ දවසක් හැමෝටම බොහොම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube නාලිකාවත් එක්ක. ඉතින් ටික දවසකින් අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න ආවේ. ඒ වගේම අලුත් මාතෘකාවක් මේ වීඩියෝ එක ඔස්සේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අලුත් වීඩියෝ සීරීස් එකක ආරම්භයේ විදියට. ඉතින් මගේ ජීවිතේ මට ඔයාලත් එක්ක බෙදා හදා ගන්න තියෙන වැදගත්ම දෙයක් තමයි මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ. මොකද මම මේ නාලිකාව ක්‍රිප්ටෝකරන්සි සහ ට්‍රේඩින් සම්බන්ධව වැඩිපුර කතා කරාට ක්‍රිප්ටෝකරන්සි හා ට්‍රේඩින් සම්බන්ධ නමකින් නැතුව මගේ නමෙන් මේක දාන්න හේතුව දවසක මේ කාරණය ගැන වැඩිදුර කතා කරන්න බලාපොරොත්තු වෙයි. right? ඉතින් මොකද මම ට්‍රේඩින් වලදීත් ඔයාලට කියලා දෙනවා මම පුද්ගලිකව විශ්වාස කරන දෙයක්. මොකද ඒක මට බලපෑවේ එහෙම ට්‍රේඩින් වල විතරක් නෙමෙයි ඕනම දෙයක සාර්ථකත්වයේ තිබ්බේ ඒකේ ඒකට අදාළ සයිකොලොජි අපි හදාගනි. ඒ සයිකොලොජි කියන වචනෙටත් අපි කොටු වෙන්න ඕනේ. මට සරලව කියන්න තියෙන්නේ අපි ඒ දෙයට ඔළුව වෙහෙසන විදිය අපේ මානසික සුවය මානසික සහ ශාරීරික සුවය තියාගත්ත තැන තමයි හැම දෙයකම සාර්ථකත්වයේ මම දැක්කේ. මේක මම කියන්න හේතුව පොඩි කාලේ ඉඳන් මම ජීවිතේ හොයපු දෙයක් තමයි මොකක්ද මේ ජීවිතේ මොනවද මේ අපි කරන්නේ මොනවද අපි කරන්න ඕනේ. ඒ කියන්නේ මට හැමතිස්සෙම පේන්නේ මිනිස්සු ලොකු රවුමකට අහු වෙලා right තමන්වත් දන්නේ නැතුව ඒ රවුමට වහල් වෙලා ඒක ඇතුලේ කැරගෙනා වගේ. මම එහෙම කියන්න හේතුව තමයි දැන් ඔයා හිතලා බලන්න ඔයා ඉපදිච්ච දවස ඉඳන් right මේ වීඩියෝ එක බලන මොහොත දක්වා ඔයාගේ ජීවිතය දිගහැරලා තියෙන විදිය ඔයා මොනවද ඔයාගේ ජීවිතය කරන්නේ. අපි සරලව සාරාංශ කරලා ගත්තොත් එහෙම අපි හැමදාම අලුත් දවසකින් හැරෙනවා. හරියට හැමදාම අපි ඉපදෙනවා වගේ right. අපි ඔන්න අපි අර පුරුදු කරගත්ත විදියට ඕ මූණ හොදනවා, අපි වොෂ් එකක් දාගන්නවා, කනවා බොනවා, අපි අපේ අරමුණු පස්සෙන් දුවනවා. අපි හැමදාම ජීවිතේ විවිධ අරමුණු හදා ගන්නවා, අරමුණු පස්සෙන් දුවන. ඊට පස්සේ ආයෙ රැයට ඔන්න ගෙදර එනවා, කනවා බොනවා, හරි වැඩකට යනවා නම් එහෙමයි, ගෙදර ඉන්නවා නම් එහෙමයි, කනවා බොනවා, නිදා ගන්නවා. ඔන්න ජීවිතේ දවසක් ඉවරයි. කනවා බොනවා, නිදා ගන්නවා. කනවා බොනවා, නිදා ගන්නවා. ඊට අමතරව තව මූලික අවශ්‍යතා සියල්ල ඉෂ්ට කරනවා, නිදා ගන්නවා. දැන් මේ වීඩියෝ එක මේ මොහොත එනකන් අපි කරලා තියෙන විවිධ අරමුණු පස්සෙන් දුවනවා, අපේ මූලික අවශ්‍යතා ඉෂ්ට කරගන්නවා, ජීවත් වෙනවා. ඉතින් බලන්න මේ විදිහට අපි ජීවත් වෙන්නේ කොච්චර කාලයක්ද? සාමාන්‍යයෙන් ඇවරේජ් එකක් විදිහට මිනිස්සෙක්ගේ ආයු කාලය ගත්තොත් එහෙම දැන් මේ විදිහ අවුරුදු 68ක් අපි 70ක් විතර කියලා කියමුකෝ. මේ අවුරුදු 70ක් පුරා විතර ජීවිතේ right ඉපදිච්ච දවසේ ඉඳන් මරණය දක්වා අපි විවිධ අරමුණු පස්සෙන් හඹා යමින් මොකද්දෝ එකකට අහු වෙලා වගේ මේ ජීවිතය ගෙවනවා. මට මේක ලොකු අවුලක් තිබ්බ දෙයක් පොඩි කාලේ. ඉතින් මොකද්ද මේක පොඩි කාලේ වොන් අම්මා තාත්තා නේ ගුරුවරු සමාජයේ අපිව පොළඹවනවා ඉගෙන ගන්න. ළමෙක් වුණාම ඉගෙන ගන්න ඕන. හරි ඉගෙන ගත්තා. ඊට පස්සේ දැන් ඉතින් මේ අපේ මූලික අවශ්‍යතා ඉෂ්ට කරගන්න නම් අපිට මුදල් ඕන වෙනවා. මේ ඔන්න නූතන ලෝකේ අපිට මුදල් ඕන වෙනවා හැම දෙයකටම. අර සත්තු වගේ අපිට ගහකින් ගෙඩියක් කඩන් කන්න බෑ. right? මේ එයා ඉදමින් කඩන් කන්න බෑ. අර කඩෙන් අරන් කන්න බෑ. අපි සල්ලි දෙන්න ඕන ඒක. ඒක මුදල් මත පදනම් වෙච්ච ලෝකයක් වෙලා. right? අවුල් අපි මුදල් හොයන්න වෙහෙසෙනවා. ඔන්න රැකියා පස්සෙන් දුවනවා. තව වැඩි දුර ඉගෙන ගන්නවා. උපාධි ගන්නවා. right? තව තව නොලෙජ් එක හදා ගන්නවා. දැනුම එකතු කරනවා අම්බානකට. right? ඕන් රැකියාව පස්සෙන් යනවා. ඊට පස්සේ කසාද වෙන්න පුළුවන්. ඊට පස්සේ දරු අන්තිමේ වයසට යනවා. සමාජයට ලෙඩ හැදෙනවා, මැරිලා යනවා. මට ඕන ඔයාලා මේ ක්‍රියාවලිය චුට්ටක් එළියේ ඉඳන් කල්පනා කරලා බලන්න. ඉපදෙනවා, විවිධ අරමුණු පස්සෙන් දුවන් ගිහිල්ලා අපි මැරෙනවා. right? ඉතින් මේ ජීවිත කාලේ පුරාවට බලන්න මේ අවුරුදු 65 68 නැත්තම් 70 මේ ජීවිත කාලේ පුරාවට මිනිස්සුන්ගේ අරමුණු විවිධාකාර වෙනවා. බලන්න මේ ජීවිත කාලේ පුරාවට විවිධ මිනිස්සු තමන්ගේ ආගම් වෙනුවෙන් මරා ගන්නවා, කහ ගන්නවා. තමන්ගේ ජාතීන් වෙනුවෙන් මරා ගන්නවා, right? දේශයන් වෙනුවෙන් මරා ගන්නවා. රට ජාතිය තව එක්ස්පෑන්ඩ් කරන්න හදනවා විවිධ ජාතීන්, right? යුද්ධ තියනවා, ඉඩම් භූමි ඒවා වෙනුවෙන් මරා ගන්නවා, right? තව මිනිස්සුන්ට අපහාස කරනවා, බහිනවා, කපනවා, කොටනවා, right? තව පිරිසක් ඉන්නවා තමන්ගේ පාඩුවේ නිදහසේ ජීවත් වෙන, right? මේ වගේ අර විවිධාකාර මිනිසුන් ඉන්නවා. ඉතින් මම ඔයාලට මේ යාන්ත්‍රණයේ එළිය ඉඳන් දකින්න කියලා කියන්නේ මේ යාන්ත්‍රණයේ එළිය ඉඳන් දකිද්දී අපි තුල ඇති වෙනවා මේ යාන්ත්‍රණයේ දිහේ අවබෝධයෙන් බලන, ඒ කියන්නේ අවබෝධයක් right? අපේ අවබෝධය ඔන්න අර බීජයක් වගේ එළියට එන්න පටන් ගන්නවා. බීජ අර පොඩි ගහක් දරුලාගෙන එනවා වගේ මෙන්න මේ යාන්ත්‍රණයේ එළියෙන් දකින්න පටන් ගන්න හිතවදුනේ. අන්න එතකොට තමයි අපේ අවබෝධේ උද්දීපනය වෙලා එන්නේ. මොනවද මේ අපි කරන්නේ මේ පොඩි කාලේට රයිට්? මේ පොඩි කාලේට මුදල් මත්තේ නැහෙනවා රයිට්? ඒ විවිධ අරමුණු ඔස්සේ අර ලොකු අවුල් කරගත්ත ජීවිතයක් ගෙවනවා. ඒ වගේම හොඳ ජීවිතයක් ගෙවන කට්ටියක් තියෙනවා.
හොඳ ජීවිතයක් කියන එක මොකක් මතද පදනම් වෙන්නේ අපි ඒවා ඉස්සරහට කතා කරමු රයිට් ඒවත් එක අපි දාගත්ත සම්මුතියින් ඉතින් හිතවතුනේ මගේ ජර්නි එකේදී මම දැක්ක දේ තමයි මිනිස්සු තුළ එක එක මතවාද තියෙනවානේ. ඒක අපේ ආගම් වලින් වෙන්න පුළුවන්, අපි විශ්වාස කරන සංස්කෘතීන් වලින් වෙන්න පුළුවන්, නැත්නම් තමන් වැළඳගෙන තියෙන ආගම් දර්ශන මේ ඕනම එකකින් වෙන්න පුළුවන්. අපි විවිධ මත ඔළුවේ පැල කරගන්න විවිධ මත වලින් මෝහණය වෙන්න පොඩි කාලේ පුරුදු වෙලා තියෙනවා රයිට්. ඒ කියන්නේ නොයෙකුත් එක එක සංකල්පවලට වහල් වෙන්න. උදාහරණයකට ඔන්න එක කොට්ටාසයක් විශ්වාස කරනවා මේ මිනිස් ජීවිතේ පටන් ගන්නේ යම් ආත්මකින්. අපි මේ ආත්මයක් ආත්මයක් පාසා එන්නේ. එතකොට මේ ජීවිතෙන් පස්සේ අපිට තවත් ආත්මයක් තියෙනවා. තව කොට්ටාසයක් එනවා. නෑ නෑ ආත්ම කියලා එකක් නෑ. මේ ජීවිතේ මෙච්චරයි, මෙතනින් ඉවරයි. තව කොට්ටාසයක් කියනවා මේකෙන් පස්සේ ස්වර්ගයට යනවා. තව කොට්ටාසයක් කියනවා මෙන්න මෙහෙම කරලා කියලා දීලා දේවල් අනුව ස්වර්ගයට හෝ දිව්‍ය ලෝකයට යන්න පුළුවන් රයිට්. මෙන්න මේ වගේ මේ පවතින ජීවිතය සහ පවතින ජීවිතයෙන් එහාට විවිධ මත තියෙනවා. මං කියන්න උත්සාහ කරන්නේ මේ එක මතයකටවත් මේ එක මතයක්වත් පාදමූලයක් කරගන්නේ නැතුව මේ යාන්ත්‍රණින් එළියට ඇවිල්ලා බලන්න. මේ සියල්ල සංකල්ප, මිනිස්සු නිර්මාණය කරගත්ත සංකල්ප රයිට්. අපි කොහේ හරි ඉඳන් ආවාය, කොහෙට හරි යනවාය, මේ සියල්ල අපි කොහෙන් හරි එකතු කරගත්ත දැනුම සංකල්ප. අපි ඒ දැනුම විශ්වාස කරලා පිළි අරන් ඒව තුළ ජීවත් වෙනවා. නිකමට හිතලා බලන්න, දැන් පොඩි කාලේ ඔයා බෞද්ධ කෙනෙක් නම්, ඔයා ආගමේ ඔයා බෞද්ධ කෙනෙක් නම්, ඔයා බෞද්ධ, ඔයාගේ ආගමට අනුව මෙහෙමයි වෙන්නේ කියලා කියපු දේ ඔයා අදටත් විශ්වාස කරනවා. ඔයා හිතන්න ඔයා බෞද්ධ නම් ක්‍රිස්තියන් වුණා නම්, ක්‍රිස්තියන් ආගමට අනුව මෙහෙමයි වෙන්නේ කියලා කියපු දේ ඔයා අදටත් විශ්වාස කරනවා රයිට්. මුස්ලිම් ආගමට අනුව කියපු දේ ඔයා ඒකට අනුව නම් ආවේ, ඔයා ඒක අදටත් විශ්වාස කරනවා. අපි හැමෝම මිනිස්සුයෝ, එකම මිනිස්සුයෝ රයිට්. දැන් බලන්නකෝ, දැන් අපි ඉපදුනාට පස්සේ අපිව ලේබල් කරනවා තමන්ගේ පෙළපතන. ඔයා මෙන්න සිංහල ජාතිය, ඔයා බෞද්ධ, ආ නැත්තම් ඔයා ක්‍රිස්තියන්, ඔයා මුස්ලිම්. හැබැයි මිත්‍රෝනි බලන්න, දැන් මේ අපිට තියෙනවද, මේ මට තියෙන්නේ බෞද්ධ අතක්, මට තියෙන්නේ මේ බෞද්ධ මූණක්, මට තියෙන්නේ ක්‍රිස්තියන් බඩක් රයිට්, මට තියෙන්නේ මුස්ලිම් අත් දෙකක්. එහෙම නෑ නේද රයිට්. අපි කන්නේ බොන්නේ අපේ එදිනදා දේවල්, අපේ බහිශ්‍රාවී කටයුතු සියල්ල එකයි සාමාන්‍ය ජීවීන් රයිට්. අපි මේ ප්ලැනට් ඇර්ත් එකේ හියුමන්ස්ලා, අපේ මිනිස්සු. එහෙම එකක් නෑ. මෙයා බෞද්ධ කෙනෙක්, ඔය උපන්නේ සාතිකේම ගහනවා, මෙයා ක්‍රිස්තියන්, මෙයා මුස්ලිම්. ඉතින් අර පොඩි කාලේ ඉඳන් අපිව යම් මෝහණයකට යටත් කරලා තියෙනවා. දැන් ඔයා යන්න ඕන මේ විදිහට, ඔයා යන්න ඕන මෙහෙම රයිට්. දැන් අපි තේ රවුමට ඇවිල්ලා ඒකේ තියෙන විශ්වාස පද්ධතීන් විශ්වාස කරලා ඒකට මෝහණය වෙලා ඒක පිළි අරගෙන සංකල්පීය ලෝකෙක අතරමං වෙලා නැද්ද? මං කියන්නේ නැහැ මේ කිසිම දෙයක් වැරදි කියලා නෙමෙයි. මට පෙන්වන්න ඕන මේ සංකල්පීය ලෝකෙ අතරමං වෙද්දි වෙන අවුල තමයි බෞද්ධ කියලා ලේබල් එක ගහගත්ත කෙනා එක ලේවලටම බස්සගෙන අපේ ආගම රයිට් කියලා අනිත් ආගම් වලට අපහාස කරනවා කොටස. ඔව්, ඒක හැම එකෙම වෙනවා. බෞද්ධ කියන කෙනා තව ආගමකට, මුස්ලිම් කියන කෙනා තව ආගමකට, ක්‍රිස්තියන් කියන කෙනා තව ආගමකට, ඒ වගේම කොට්ටාසයක් ඉන්නවා. අනේ කිසිම අපහාසයක් නොකර අපිට මේ මෙන්න මෙහෙම වුණා නම් හිතන්නකෝ, කිසිම ආගමකට අපහාස කරන්න කිසිම කෙනෙක්ට කිසිම අයිතියක් නැහැ. හැම දෙයකම ලස්සන දේවල් කියලා දෙනවා. හිතවදින මම මෙච්චර මේ කියන්න උත්සාහ කරන්නේ හැම දෙයකම අපි ලස්සන දකිමු. අපි එකකට මෝහනේ නොයමු රයිට්. අපි හැම දෙයකම ලස්සන දකිමු, හැම දෙයකම ගන්න තියෙන දේ දකිමු. මොකද දැන් බලන්නකෝ, ඔයා බෞද්ධ කෙනෙක් නම් රයිට්, ඔයාට ඔයාගේ ආගමට කවුරු හරි බනිද්දි තරහ යනවා නම් ඔයා තමයි ඔයාගේ ශ්‍රාස්ත්‍රවරයාට විරුද්ධ වෙන පළවෙනි කෙනා. අර බයින කෙනා නෙමෙයි. මම එහෙම කියන්න හේතුව තමයි මම දැකලා නැහැ බුදුන් වහන්සේ කියලා දිනවා මගේ ආගමට මෙහෙම කරොත් ගහපල්ලා මරපල්ලා, ආගම වෙනුවෙන් නැගී හිටපල්ලා, ජාති වෙනුවෙන් ගහ ගනිල්ල. මම එහෙම දැකලා නැහැ කිසිම ශාස්ත්‍ර කෙනෙක් කියලා දිනවා රයිට්. බුදුන් වහන්සේ කියලා දින්නේ හැමෝටම අනුකම්පා කරන්න, ජේසුතුමා කියලා දිනවා හැමෝටම ප්‍රේම කරන්න රයිට්. එතකොට ඔයා තමන්ගේ ආගමට කෙනෙක් මොන හරි කරලා ගරහනවා නම් ඔයා එයාට අනුකම්පා කරන්න, ඔයා ආදර්ශයක් වෙන්න රයිට්. එයා ඒ යාගේ මානසික මට්ටම දකින්න, එහි ආන්ත්‍රණය දකින්න, එයාගේ මානසික මට්ටම වැඩ කරන විදිය දකින්න පුළුවන් නම් එයාට හරි පාර පෙන්නන්න. එහෙම එයාට උත්සාහයක් නැත්තම් ඔයා සරලව නිකන් ඉන්න රයිට්. හැබැයි ඇයි අපි අන්තවාදී වෙන්නේ, එකකට පයින්නේ? ඇයි අපිත් අර අරයාගේ ගොඩටම වැටෙන්නේ? එයා අපහාස කරද්දි අපිත් ඕ ඒකට ගහන්න යනවා රයිට්. ඇයි මේ තරඟෙට යන්නේ?
මෙන්න මේ තරගයේ තුළ තමයි ජයග්‍රහණය සහ පරාජය තියෙන්නේ. මේ ජයග්‍රහණය සහ පරාජය දෙකෙන් මයින් වෙන්න හිතවතුනි මේ යාන්ත්‍රණය දකින්න. අන්න එතනදි තමයි අපේ අවබෝධය උද්දීපනය වෙන්න ගන්නේ. මෙන්න මේ අවබෝධය තමයි වාගේ ජීවිතයේ සැබෑ සාර්ථකත්වයට ආව ගෙනියන්නේ. මෙන්න මේ අවබෝධය තමයි මම දැක්කේ සියලු ශාස්ත්‍රවරුන් ප්‍රගුණ කරේ. නමුත් ශාස්ත්‍රවරුන් ඒ කියපු දේ අද එඩිට් වෙච්ච ආගම් විදිහට තමයි ගොඩක් දේවල් අපිට බලා ගන්න තියෙන්නේ. දැන් මෙහෙම හිතන්නකො. මම පිහිනුම් උගන්නන ගුරුවරයෙක්. මං ඔයාලට පිහිනන ක්‍රම ශිල්ප කියලා දෙනවා. අනේ කාලයක් යද්දි මේ මං පිහිනුම් උගන්නපු කෙනා විදිහට මිනිස්සු මට ගරු කරන්න පටන් අරන් මගේ පිළිම හදලා වඳිනවා. රයිට්? ඒකනේ මේ දවස් සියලු ආගම් වල වෙලා තියෙන්නේ. සියලු ආගම් වල කරන්නේ රයිට්? අනේ ඒක අපහාසාත්මකව ගන්න එපා. මං කියන්නේ ගොඩක් උදවිය කරන්නේ ආගමේ ශාස්ත්‍රවරයාට ලොකු වන්දනාමානයක් කරන එක විතරයි. හැබැයි අර පීනන විදිය කියලා දුන්න ඒ ටෙක්නික් භාවිතා කරනවාද? මෙන්න මෙහෙමයි පීනන්නේ. මේක කරලා බලන්න. මේක කරලා බලන්න ඕන දෙයක්. මෙහෙම කරන්න. ඒව භාවිතා වෙනවාද? පීනන උත්සාහ කරනවාද? නෑ. අර පීනන්න කියලා දුන්න කෙනාගේ ෆොටෝ එකක් තියාගෙන උදේ හවස වඳිනවා. රයිට්? ඉතින් තේරෙනවද? එහෙම කරා කියලා නෙමෙයි අපිට පීනන්න පුරුදු වෙන්නේ. එහෙම කරා කියලා නෙමෙයි අපිට වතුර ගැන තේරෙන්න පටන් ගන්නෙ. අපිත් මුහුදට බැහැලා පීනලා බැලුවොත්. ඉතින් අන්න ඒ වගේ මේ ලෝකේ තියෙන හැම දෙයක්ම අපි ප්‍රායෝගික උරගා බලන්න ඕන. අපිට බෑ කිසිම දෙයකට අපහාස කරන්න. අපිට බෑ කිසිම දෙයක් වෙනුවෙන් ගහමරා ගන්න. මේ සාමාන්‍ය මිනිස් විදියට ඉපදිච්ච අපි ඇයි ලේබල් කරගෙන ගහමරා ගන්නෙ? ඇයි ලේබල් කරගෙන මේ විශ්වාස මත පදනම් වෙලා ජීවත් වෙන්නේ? මේ සංකල්පීය ලෝකෙන් අපි නිදහස් වෙන්න ඕන. සංකල්ප නරක දෙයක් නෙමෙයි. සංකල්ප මිත්‍රයෙක් කරගන්න සංකල්පවලට වහල් වෙන්න එපා. සංකල්ප එක්ක මිත්‍ර වෙන්න. රයිට්? ඒ කියන්නේ ඔයා ආගම් වාදියෙක් වෙන්න එපා. ඔයා ආගමික වෙන්න. ඔයා ආගමේ තියෙන හොඳ දේවල් අනිත් අයට කරදරයක් නොවන, අනිත් අයට අපහාසයක් නොවන දේවල් පාවිච්චි කරන්න. දැන් ඔයා තුළ විශ්වාසයක් බැහැගෙන තියෙනවා නම් අපි මෙහෙම ගමුකෝ. මගේ ජීවිතේ මම මේ ගවේෂණයේදී මම අවබෝධ කරගත්ත මගේ ලොකුම සම්දිස්ථානයක් තමයි අපිට මේ කිසිම සංකල්පයකට වහල් වෙන්න බෑ. මේ සංකල්ප වලින් නිදහස් වීමම තමයි තෘප්තිමත් ජීවිතයකට අපිට මඟ පාදන්නේ. මේ සංකල්ප වලින් නිදහස් වීමම සාරවත් සැපවත් එහෙම නැත්තම් සතුටෙන් පිරිච්ච තෘප්තිමත් ජීවිතයක් අපිට අරන් දෙනවා. එතකොට ඒ තෘප්තිමත් ජීවිතය හරියට අවබෝධ කරගන්න ඕන. අන්න එතනදී තමයි තෘප්තිමත් ජීවිතය කියන්නේ මිත්‍රෝනේ මේ හැමදේම ලබා ගැනීම නෙමේ, ලද දෙයින් සතුටු වීම. එතන තමයි නියම සතුට තියෙන්නේ. මොකද මේ අපේ අතේ අපිට කන්ට්‍රෝල් කරන්න බැරි දේවල් කන්ට්‍රෝල් කරන්න යන තැන තමයි අපිට දුක හටගන්නේ. රයිට්? අපේ කන්ට්‍රෝල් එකේ නැති දේවල් අපිට ඇක්සෙප්ට් කරන්න සිද්ධ වෙනවා. අපිට ඒක බාර ගන්න වෙනවා. රයිට්? අපිට ලොකු ලෙඩක් හැදුනොත් අපිට ඒක බාර ගන්න වෙනවා. හැබැයි මේ තෘප්තිය, මේ අවබෝධය ඔයා තුළ නගා සිටවලා තිබ්බොත් ඒ ඕනම දෙයකට ඔයා බොහොම අවබෝධයෙන් තෘප්තියෙන් මුහුණ දෙන. ඔයා ඔයාගේ ජීවිතේ බාර ගන්නවා. ඔයාගේ ලෝකේ වෙනස, ලෝකේ කියන්නේම වෙනසට. ඔයා මේ වෙනස බාර ගන්න මනුස්සයෙක් වෙනවා. අන්න එතන තමයි සැබෑ තෘප්තිය. හරිම අපේ මයින්ඩ් එකේ හරි ෆ්ලෝ ස්ටේට් එක වැඩ කරන්නේ. ඔයා ඕන දෙයක් බොහොම විමසිල්ලෙන් බලන්නේ. ඔයා දේවල් වලට පැනික් වෙන්නේ නැත්තේ. දේවල් අවබෝධයෙන් බලන්නේ. ඔයා අනිත් අයට අපහාස කරන්නේ නැත්තේ. අන් අයට කරදරයක් වෙන විදිහට ජීවත් වෙන්නේ නැත්තේ. අන් අයට කරන කරදර අවම වෙන්න අපිට නැති කරන්න බෑ. අපි නොදැනුවත්වත් වෙන දේවල් ඇති. රයිට්? ඉතින් මතක තියාගන්න, මේ අවබෝධය අපි තුරට ගෙනත් දෙන්න මඟ පාදන්නේ අපි ජීවිතේ මේ මොහොතේ උපරිමයෙන් ජීවත් වීම. ජීවිතේ මේ මොහොත තුළ 100%ක් ජීවත් වීම. රයිට්? මොකද අපි කාලයක් බෙදාගත්තට අපේ අතීතය, අපේ අනාගතය කියලා. අපි අතීතය කියලා කියන්නේ මේ මොහොතේ අපි ආවර්ජනය කරන මතකයක් නේද? දැන් ඔයාගේ අම්මා කියලා කියන්නේ මේ වෙලාවේ ඔයාගේ මතකෙ නෙමෙයිද කියලා බලන්න. දැන් ඔයා ඔයා ඉස්සරහ තියෙන දේවල් ඔන්න දෘශ්‍යමාන ඔයා දකින්න. දැන් ඊයේ දවස කියලා කියන්නේ ඒවට තියෙන මතකයක්. ඒක නිකන් හීනයක් දැක්කා වගේ දෙයක්. අනාගතය කියලා කියන්නේ තෝ මේ වෙලාවේ ආවර්ජනය කරන ඔයාගේ අර මතක වලින් හදාගත්ත දෙයක්. ඔයාගේ උපකල්පන ටික. කවදා හරි මිත්‍රෝනි අනාගතේ එන්නේ වර්තමාන විදියට. මේ මොහොත විදියට. යම්කිසි කෙනෙක්ට පුරුදු වෙන්න පුළුවන් වුණොත් මේ මොහොත උපරිමයෙන් ගත කරන්න. රයිට්? මේ මොහොත උපරිමයෙන් ගත කරන්න අපිට අනාගතය ගැන වොරි වෙන්න තියනවද? මොකද අපි මනුස්සයාගේ මොළයට අනාගතය සහ අතීතය ගැන සෙන්ස් වීම බොහොම සාධාරණයි සහ බොහොම වැදගත්. මොකද අතීතයෙන් ඉගෙනගත්ත පාඩම් තමයි වර්තමානයේ සාර්ථක කරගන්න කියලා දෙන්නේ. එතකොට අපි දන්නේ අපි හෙට ජීවත් වෙයිද මැරෙයිද කියලා. නිකන් හරි හෙට ජීවත් වුණොත් අපිට හෙට වෙනුවෙන් යම් කිසි දෙයක් කරන්න පුළුවන් වෙන්නේ අන්න ඒ මොළේ අපිට ඒ වැඩ කරන ප්‍රොසෙස් එක නිසා. ඒ කියන්නේ අපි අදම කාලා ජීවත් වෙනවා කියලා නෙමෙයි, නිකන් හරි හෙටත් ජීවත් වුණොත්
කියලා ඔන්න අපි කෑම ටිකක් තියාගන්න මුදල් කොටසක් ඉතුරු කරනවා. අන්න මැනේජ්මන්ට් එකක් හදාගන්න අපේ මොලේ අපිව මෙහෙවනවා. අන්න ඒකට මෙහෙවන්න නම් ඔයා මේ මොහොත උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්න ඕන. අතීතෙන් ඉගෙනගත්ත පාඩම් අනාගතය වෙනුවෙන් යම් කිසි දෙයක් වට මේ වෙලාවෙ කරන්න තියේද, අන්න ඒ දේ කරා. එච්චරයි, මේ මොහොතේ උපරිමයෙන් ගත කරනවා. මේ මොහොතේ උපරිමයෙන් ගත කරනවා කියන එක මෙහෙම එක වීඩියෝ එකකින් නෙමෙයි, අපිට ටිකක් ගැඹුරට කතා කරන්න ඕන දෙයක්. මොකද මේ මොහොත උපරිමයෙන් ගත කිරීම, එතකොට ඒ කියන්නේ මේ වා අනිත් දේවල් හිතන්නේ නැහැ කියන එක නෙමෙයි. වා අනිත් දේවල් හිතුවත් වා හිතන බවත් ඒක දැනුවත් වෙනවා, රයිට්? වා මනෝලෝකයකට ගියත් වායේ මනෝලෝකයට ගිය බවත් වා දැනුවත් වෙනවා. මම ඒ ගැන වෙනම කතා කරන්නම් ඉස්සරහට. කොහොම හරි අපි දැනට ඒක වචනයක් විදිහට ගමු කරයි. මේ මොහොත උපරිමයෙන් ගත කිරීම තුළ මිත්‍රවරුනි, ඔයා කරන වෘත්තිය ට්‍රේඩින්ද, රයිට්? ඔයා ඉංජිනේරුවෙක්ද, ගොවිතැනද, අරකද මේකද, ඔයා කරන ඕනම දෙයක් උපරිමයෙන් කරන මනුස්සයෙක් වෙනවා. අන්න ඔයා උපරිම තෘප්තියක ඉන්න මනුස්සයෙක් වෙනවා. ඔයාට තේරෙනවා නම් ඔයාගේ වෘත්තිය උපරිම තෘප්තියක් දැනෙන්නේ නැහැ කියලා, ඔයා ඔයාගේ වෘත්තිය වෙනස් කරගනි. ඔයාට සැබෑ තෘප්තියක් දැනෙන වෘත්තියක් හොයාගනි. මොකද අපේ අවබෝධය අපි ඒකට ගයිඩ් කරනවා. ඔයාට ගැළපෙන මිනිස්සු ආතෝර ගන්නවා. ඔයාට ගැළපෙන විදිහට ඔයා ජීවත් වෙන්න පටන් ගන්නවා. ඔයාගේ සැබෑ තෘප්තිය ඔයා ජීවිතය අත්විඳින්න පටන් ගන්නවා. මේ ඔබ ඉන්නේ කොහෙද? එතන උපරිමයෙන් ඉන්න. ඔයා කරන්නේ මොකක්ද? ඒ දේ උපරිමයෙන් 100%ක් එතන ඉන්න. 100%ක් ඒ මොහොතේ ඒ දේත් එක්ක අනුගත වෙන්න, රයිට්? ඉතින් හිතවතුනි, මේ මොහොත උපරිමයෙන් ගත කරනවා කියලා කියන්නේ අපිට, ඒ කියන්නේ මේ තෘප්තිමත් ජීවිතයක් ගත කරනවා කියලා කියන්නේ අපිට මේ දුක හිතෙන්නේ නැහැ, අපි හින සතුටින් හිනා වෙවි, එහෙම අදහසක් නෙමෙයි, රයිට්? ඒක ප්‍රායෝගික නෑ. ඔයාලට තේරෙනවනේ, දුක, ස්ට්‍රෙස් මේ දේවල් මේ ජීවිතේ එක පාට් එකක්. මේව අමුතු දේවල් විදිහට දකින්න එපා. දුක්ඛ සතුට මේ හැමදේම මේ ජීවිතේ එක පාට් එකක්. මේ ජර්නි එකේ එක පාට් එකක්. හරියට අපි ට්‍රේඩින් වලදී ටේක් ප්‍රොෆිට්, ස්ටොප් ලොස් මේ ඔක්කොම එක පාට් එකක්, ට්‍රේඩින් ජර්නි එක වගේ, රයිට්? ඉතින් මෙතන අපි කරන එකම දේ තමයි මේ හැඟීම් වල වහලෙක් වෙන්නේ නැහැ. මේ හැඟීම් එලියෙන් දකින නිරීක්ෂකයෙක් වෙනවා. මේ ක්‍රියාවලිය එලියෙන් දකින නිරීක්ෂකයෙක් වෙනවා. අපි මේකට සාක්ෂියක් වෙනවා. අන්න එතන තමයි අපේ සැබෑ අවබෝධය පැන නගින්නේ, රයිට්? දැන් ඔයාට ඔයාගේ හිතට දුකක් එනවා නම්, ඔයා දුකේ වහලෙක් වෙන්න වෙන්න ඒක වැඩි, ඒක තව ස්ට්‍රෙස් එකකට, විෂාදයට, අන්තිමේ ලොකු අවුලකට, රයිට්? නමුත් ඔයා මේ දුක, මේ ක්‍රියාවලිය එළියෙන් දකින්න පුරුදු වෙද්දී, ඔයා මේකේ නිරීක්ෂකයෙක් වෙද්දී, ඒ හැඟීම දන්නේම නැතුව තුනී වෙලා යන, රයිට්? අන්න එතන අපේ ජීවිතේ සැබෑ තෘප්තියක් අපිට විඳින්න පුළුවන් වෙනවා. මේ ජීවිතේ තියෙන දේවල්, මේකෙදි අපිට එන හැඟීම් ප්‍රතික්ෂේප කරන්න ඕන දේවල් නෙමෙයි, මේ ජර්නි එකේ එක පාට් එකක්. අපි ඕන මේවා අතික්‍රමණය කරන්න, රයිට්? මේ ක්‍රියාවලි අඳුන ගන්න, මේ ක්‍රියාවලි අඳුන ගැනීම මගින් තෘප්තිමත් ජීවිතයක් ලබා ගන්න, රයිට්? නැතුව මේවා ප්‍රතික්ෂේප කරන්න, මේවට ගරහන්න, මේවට අපහාස කරන්න නෙමෙයි, රයිට්? නැත්නම් මේවා නැති වෙන්න බේත් බොන්න නෙමෙයි. මේ හැම දෙයක්ම අපේ මේ බම්බයක් වූ ශරීරය තුළ පැනවිලා තියෙනවා. අපි මේ බම්බයක් වූ ශරීරය තුළ මේ සියල්ල මැනේජ් කරගන්න පුළුවන්, මේ සියල්ල විනිවිදව අවබෝධයෙන් දකින්න පුළුවන් හැකියාවක් අපි තුළ තියෙනවා. අපි දැනට එහෙම ගමු. ඉතින් හිතවතුනි, මම මේ ක්‍රියාවලිය එළියේ ඉඳන් බලන්න කියන හේතුව තමයි, හිතලා බලන්න ඕනෑම දෙයක ඒකේ සැලැස්ම, ඒකේ බිග් පික්චර් එක එළියේ ඉඳන් අවබෝධයෙන් බැලුවොත් නේද අපිට ඒක මාස්ටර් කරන්න පුළුවන් වෙන්නේ. අපිට ඒක අපිට ගැළපෙන්නේ කොහොමද කියලා හදාගන්න පුළුවන් වෙන්නේ. අපිට ගැළපෙන විදිහට ඒක හැසිරෙන්න පුළුවන් වෙන්නේ. මේ ජීවිතෙත් අන්න ඒ වගේ, මේක එළියේ ඉඳන් දකින්න. අනිත් අයගේ සංකල්ප වලට ඔයා කොහෙන් හරි අරගත්ත දැනුමකට වහල් වෙන්න එපා. දැනුම සංකල්ප මිත්‍රයෙක් කරගන්න, ඒක එළියේ ඉඳන් අවබෝධයෙන් දකින්න. අන්න අපිට ගැළපෙන දැනුම භාවිතා කරන්නත්, ඒ දැනුමේ වහලෙක් නොවී දැනුම මිත්‍රයෙක් කරගන්න අපිට පුළුවන් වෙනවා. ඒ සංකල්ප වල වහලෙක් නොවී සංකල්ප මිත්‍රයෙක් කරගන්න අපිට පුළුවන් වෙනවා. අන්න ඒක අපිව තෘප්තිමත් ජීවිතයකට මඟ පාදන, රයිට්? ඉතින් තෘප්තිමත් ජීවිතයක් ගත කරනවා කියන එකේදී මගේ ජීවිතේ මම මේ ගැන කරන ගවේෂණේ අවුරුදු ගානක ගවේෂණයක් ඉස්සරහට මම ඒ ජර්නි එක ගැනත් වෙනම කතා කරන්නම්. පොඩි කාලේ ඉඳන් පෙලක් සිදුවීම් තියෙනවා. අම්මා තාත්තවත් අදටත් දන්නේ නැති. මොකද මම හැම කාලෙකම පිස්සුවෙන් වගේ හෙව්ව දේ මේක. එතකොට මම ට්‍රේඩින් වලට එන්න හේතුව වුණේ මේ අංශය ගැන මම කරන මගේ ගවේෂණය. මොකද හේතුව, මට මුදල් වල මිත්‍රයෙක් වෙන්න ඕන උනා ඇරෙන්න මුදල් වල වහලෙක් වෙන්න ඕන උන්නේ. ගොඩක් වෙලාවට මම දැක්කේ ගොඩක් මිනිස්සු ගෙවනවා මුදල් වල වහල් ජීවිතයක්, මුදල් පස්සෙම දුවන ජීවිතයක්. ඒක නෙමෙයි, මුදල් මිත්‍රයෙක් කරගත්තොත්
අන්න එතන තමයි ඒ පැත්තනුත් සාර්ථකත්වය තියෙන. ඒකත් අපි අවබෝධයෙන් දැක්කොත් මේ ගැනත් වෙනම කතා කරන්න. මතක තියාගන්න අද මුදල් මත පදනම් වෙන ලෝකයක්. අපේ මූලික අවශ්‍යතා ඉෂ්ට කරගන්න මුදල් ඕන. ඒ නිසා මුදල් ලිපීම කියන එක නරක දෙයක් නෙමෙයි. මොකද කවුරු හරි කියනවා මුදල් ලිපීම නරක දෙයක් කියලා. හරි මං ජීවිතේ තේරුම් ගත්තා මුදල් ලිපීම ඕන ඒ ඕන නැහැ. මේ අපිට සත්තු වගේ ඉන්න ඕන කියලා ඔයා බණ ටිකක් කියලා කඩයක් ඉස්සරහට ගිහිල්ලා මට පාංගිරියක් දෙන්න කණ්ඩ කිලිල්ලට කවුරුත් දෙන්නේ නැහැ. රයිට්. මම ජීවිතේ තේරුම් ගත්තා මට බට් ටිකක් දෙන්න කවට එහෙම දෙන්නේ නැහැ නේ රයිට්. අපි විසින් මුදල් හොයාගෙන මුදල් ඔස්සේ මූලික අවශ්‍යතා ඉෂ්ට කරගන්න ක්‍රමවේදයක් දැන් ගොඩ නැගිලා ඉවරයි. මේකට සාප තියනවට වඩා මේ ක්‍රියාවලිය දැකලා මේක අවබෝධයෙන් දැකලා මේ ක්‍රියාවලිය මිත්‍රයෙක් කරගන්නේ කොහොමද? අන්න ඒක ගැන තමයි මම මේ වීඩියෝ මාලාවේ කතා කරන්න යන්නේ. ඔයාගේ ජීවිතේ, ඔයාගේ අභ්‍යන්තර සාමය, ඔයාගේ අභ්‍යන්තරය මිත්‍රයෙක් කරගන්න විදිය. හිතවතුනි, ජීවිතේ විවිධ අමාරුකාර ඇවිල්ලා තියෙනවා. කිසිම කෙනෙක්ට ජීවිතේ උදව් කරන්න බැරි. රයිට්. කිසිම කෙනෙක්ගෙන් උදව් ඉල්ලුවත් ඒ කට්ටියටත් උදව් කරන්න බැරි අවශ්‍යතා, මූල්‍ය අවශ්‍යතා වෙන්න පුළුවන් විවිධ දේවල්. රයිට්. ඒ හැම දෙයකදීම මගේ ළඟින් මිත්‍රයෙක් විදියට හිටියේ අවබෝධය. අපේ අම්මා තාත්තා අපේ පවුල හැමතිස්සම අපිත් එක්ක ඉන්නවා. නමුත් ඒ කට්ටියටවත් ටච් කරන්න බැරි තැන් එනවා. රයිට්. හැබැයි අපිත් එක්ක අපේ ඇතුළාන්තේ අපේ ඉන පීස් එක රයිට් අපේ ඇතුළාන්තයෙන් පැන නගින අවබෝධය අපිව ගයිඩ් කරනවා, අපිව සනසනවා, අපිට නිවැරදි මාර්ගයක අපි අරන් යන රයිට්. ඉතින් මේ ගැන මම මේ එක වීඩියෝ එකකින් නෙමෙයි මේක ටිකක් ගැඹුරට කතා කරන්න ඕන දෙයක්. ඉතින් මේ වීඩියෝ එක තමයි මම මේ සම්බන්ධ කතා කරන්න පාදක කරගන්න පළමු වීඩියෝ එක. මේ පිළිබඳව මං ඉස්සරහට වෙනම වීඩියෝ සීරියස් එකක් අරන් එනවා. ඉතින් මෙතනදී මූලික දේ තමයි තෘප්තිමත් ජීවිතයක් ගත කරනවා කියන එකට මම මේකට පොඩි විද්‍යාත්මක පසුබිමක් එකතු කරනවා. මොකද ඔයාලට අද ගොඩක් දේවල් අපිට විද්‍යාවෙන් ගොඩාක් සයින්ටිෆික් ස්ටඩීස් තියෙන ගොඩක් දේවල් ගැන කරපු. ඉතින් ඒ නිසා අර මේ තොරතුරු අපිට හරි විදිහට භාවිතා කරන්න පුළුවන් අපි මේ යන ගමන් මාර්ගයට. අපිට මේ මොහොතේ උපරිමයෙන් ගත කරන්න අපිට හොඳ සෞඛ්‍ය සම්පන්න ශරීරයක් සහ මනසක් තියාගන්න මම කරුණු කාරණා පහක් උදව් වෙනවා දැක්කා. ඒ කරුණු කාරණා පහ බැලන්ස් කරද්දී මේ ගැන ලෝකේ විවිධ ස්ටඩීස් මේ එක 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 පැතිවලින් තියෙන්න පුළුවන්. මගේ කරුණු කාරණා පහ වෙන වෙනම කතා කරන්න රයිට්. මේ කරුණු කාරණා පහේ එක හාමනියක් තියාගත්තොත්, එක බැලන්ස් එකක්, එක මැදුම් පිළිවෙතක් තියාගත්තොත් අපි දන්නෙම නැතු ඉන්නේ හොඳ තෘප්තිමත් ජීවිතයක. මේ කරුණු කාරණා පහ තමයි අපේ හුස්ම, අපේ පෝෂණය, මානසික අභ්‍යාස, ශාරීරික අභ්‍යාස සහ නිින්ද. දැන් හිතන්නකෝ අපි මානසික අභ්‍යාස, භාවනාව නැත්තම් මෝහන වේදේ මේ වගේ විවිධ මානසික අභ්‍යාස මගින් ඔන්න අපේ සියල්ල බැලන්ස් කරන්න හද. වැරදි නෑ. අපිට මානසික අභ්‍යාස මගින්ම අපේ සතුට, අපේ ස්ට්‍රෙස් එක නැති කර ගැනීම ගොඩක් දේවල් කරන්න පුළුවන්. හැබැයි ඒකට මන්තවාදී නොවි. මානසික අභ්‍යාස, ශාරීරික අභ්‍යාස, අපේ හුස්ම විශේෂයෙන්ම, ඒ වගේම අපේ පෝෂණය සහ නිින්ද මේ අතර හාමනියක්, මේ අතර හොඳ බැලන්ස් එකක් තියෙද්දී අපි දන්නෙම නැතුව හොඳ තෘප්තිමත් බැලන්ස් ලයිෆ් එකක් අපිට ගෙවන්න පුළුවන් වෙනවා. ඒකට හේතුව තමයි ඔයාලා හිතලා බලන්න. හුස්ම ගන්න නැතුව අපිට තප්පර කීයක් ඉන්න පුළුවන්ද? විනාඩි කීයක් ඉන්න පුළුවන්ද? හිතවතුනි හුස්ම කියලා කියන්නේ අපේ ජීවිතයේ බොහොම වැදගත් පාට් එකක්. ඔයා ඉපදෙන්නේ හුස්මකින්. දවසක මරණයට යන වගේ ශරීරය ගැන මම කියන්නේ රයිට්. වාගේ ශරීරයේ මේ ශරීරය තුළ මේ ජර්නික කියලා කියන්නේම හුස්ම ඉහළ පහළ යන ජර්නිකක් නෙමෙයිද කියලා බලන්න. හුස්ම ගැනීමක් එක්ක ජීවිතයට ඇවිල්ලා හුස්ම පිටකිරීමක් එක්ක ජීවිතය ඉවර කරනවා රයිට්. අපේ උපත කියලා කියන්නේ හුස්ම ගැනීම, මරණය කියලා කියන්නේ හුස්ම පිටකිරීමක් කියලා අපිට එක විදිහකින් කියන්න පුළුවන් රයිට්. ඉතින් අර මේ වචන අල්ල ගන්න එපා. මම නිකන් සරල පැහැදිලි කිරීමකට කියන්නේ මේ හුස්ම කියන්නේ එච්චර වැදගත්. අපිට විනාඩි කීයද හුස්ම ගන්න නැතුව ඉන්න පුළුවන්? එහෙනම් මතක තියාගන්න හුස්ම මාස්ටර් කරොත් අපිට අපේ ජීවිතේම මාස්ටර් කරන්න පුළුවන්. හැබැයි අපි ඒකට මන්ත්‍රවාදී වෙන්නෙත් නැහැ. හුස්ම මාස්ටර් කරොත් කියලා කියන්නේ ඔයාලා දැකලා තියෙන විවිධ ශාස්ත්‍රවරුන්, විවිධ යෝගිවරුන් මේ ප්‍රාණායාම අභ්‍යාස ගැන ගොඩාක් කතා කරලා තියෙනවා රයිට්. ඒකට හේතුව ඒ තරම්ම මේ ප්‍රාණායාම අභ්‍යාස ගොඩාක් විශේෂයි. මොකද අපිට මේ ප්‍රාණායාම ක්‍රමවලින් පුළුවන් අපේ ඇඟේ තියෙන විවිධ ලෙඩ රෝගවලට උපකාර කරන්න, අපේ ඇඟේ තියෙන හෝමෝන බැලන්ස් කරන්න රයිට්. අපිට සුවැති දිවියක් ළඟා කරගන්න පුළුවන් ප්‍රාණායාම අභ්‍යාස තියෙනවා. හරි සැහැල්ලුවක් අපේ ස්ට්‍රෙස් ලයිෆ් එක අපිට බැලන්ස් කරගන්න රයිට්. අර තෘප්තිමත් ජීවිතයට මඟ පාදගන්න අපිට මේ මොහොත උපරිමයෙන් ගත කරන්න පුළුවන් වෙන්න උදව් වෙන හොඳම ටෙක්නික්ස් තියෙනවා මේ හුස්මත් එක්ක රයිට්. හුස්ම ගැනීමේ ක්‍රමවේද එක්ක, ප්‍රාණයාම එක්ක. ඉතින් අන්න ඒ ගැන මම වෙනම වීඩියෝ සීරියස් එකක් කතා කරනවා. මොනවා කරත් අපිට ආහාර පාන අවශ්‍ය වෙනවා. අපිට නිරෝගී ආහාර පාන ගන්න ඕන.
අපිට ගැලපෙන අපේ ශරීරයට ගැලපෙන නිරෝගී ආහාරපාන අපි ගන්නවා. එකයි පෝෂණය ගැන අපි වෙනම කතා කරන්නේ, right? ඉතින් මේ පෝෂණය ගැන කතා කරද්දී දැන් එක එක ඩයට් ප්ලෑන්ස් ලෝකේ තියෙනවා, right? එක කෙනෙක්ට ගැලපෙන ඩයට් ප්ලෑන් එක තව කෙනෙක්ට ගැලපෙන්නේ නැහැ වෙන්න පුළුවන්. ඒක හොඳට මතක තියාගන්න. මේක යුනිවර්සල් ඩයට් ප්ලෑන් එකක් ලෝකේ නැහැ. සියලු මිනිස්සුන්ට හොඳ ඩයට් ප්ලෑන් එක මේක කියලා එකක් නැහැ. කෙනෙක්ට බත්, කෙනෙක්ට ඒ බත් අගුණයි වෙන්න පුළුවන්. කෙනෙක්ට මස් හොඳයි, ඒක කෙනෙක්ට අගුණයි වෙන්න පුළුවන්. ඒ නිසා අර කවුරුත් කියන පළියට එකම ඩයට් ප්ලෑන් එකකට ඊට පස්සේ තව එකකට පැන පැන ඉන්න නෙමෙයි, right? මගේ මේ සම්බන්ධ තියෙන දැනුම මම ඔයාලට ෂෙයා කරන්නම්. කොහොමද Tamanට ගැළපෙන දේ අඳුනගන්නේ කියන එකට අපි තුලින් කරගන්න පුළුවන් පරීක්ෂණ. ඒ වගේම ඔයාගේ වෛද්‍යවරයා හමු වෙලා ඔයාගේ ශරීරයන්, right, පුළුවන් අය ගැන කන්සල්ටේෂන් එකක් ගන්න. ඔයාගේ ශරීරයට වඩාත්ම ගුණාත්මක ආහාර තෝරගන්න. ඒ පෝෂණයේ පැත්ත හරියට අපි ලබා දෙන්න ඕන. අපි මේ පැත්තත් බැලන්ස් කරගන්න ඕන. විශේෂයෙන්ම අද මේ වෙදි දියවැඩියාව කියන එක ලෝකෙ පුරා ඉක්මනින් පැතිරෙන දෙයක් වෙලා. ඉතින් මේ ගැනත් ඉස්සරහට කතා කරනවා. මොකද මේ සුගර් ක්‍රේවිංනස් එක අපිට ඇයි මේක ඇති වෙලා තියෙන්නේ, ඒ වගේම කොහොමද මේක නවත්ත ගන්න. ඒකටත් බොහොම සරල පියවරයන් තියෙනවා. බය වෙන්න එපා. ඒ මොනවා තිබ්බත් අපි ඉස්සරහට ඒ ලෙසන් වලදී කතා කරමු. ඔයා මොන ස්ට්‍රෙස් එකක හිටියත් ඒ හැමදේම බැලන්ස් කරගන්න පුළුවන් විදි ටිකක් මම මේ වීඩියෝ මාලාවෙන් ගේනවා ඔයාට විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ. එහෙම නැත්නම් අපේ පුරාණ දැනුම් ඔස්සේ වෙන්න පුළුවන්. අපිට තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න, මේ මොහොත උපරිමයෙන් ගත කරන්න, මේ මොහොතේ ජීවිතේ උපරිමයෙන් ගත කරන්න, අන් අයට අපහාස නොකර, අන් අයට වදයක් නොවි තමන්ගේ ජීවිතේ උපරිමයෙන් ගත කරන්න. මේ කාරණේදී මතක තියාගන්න පොඩි සාර ධර්ම ටිකක් අපි අනුගමනය කරනවා. ඒ තමයි මගේ ජීවිතේ මට එක ගුරුවරයෙක් කියලා දුන වැදගත්ම සිල්පදයක් කියලා කියමු. වුණා අපි සිල්පද පහක් රකින්න ඕනේ නැහැ. තමන්ගෙන් අන් අයට වෙන වැරදි අවම කරන්න. ඒ හොඳටම ඉති. තමන්ගෙන් අන් අයට වෙන වැරදි අවම කරන්න. ඔයා අනිත් ආගම් වලට ගරහන්න යන්න එපා. ඔයා ඔයාගේ ආගම නම් ඔයාගේ ආගමික වෙලා ඉන්න, රයිට්. ඔයා අනිත් අයට අපහාස කරන්න යන්න එපා. අනිත් අයට වද දෙන්න එපා. අනිත් අයට වැරදි කරන්න එපා. ඒවා අවම කරන්න, වැරදි නැතිම කරන්න බෑ. අපි නොදැනුවත් හරි වැරදි වෙයි. අපි ජීවිතේ ඕන තරම් මමත් වැරදි කරලා තියෙනවා, රයිට්. ඒවා අවම කරන්න, ඒවා පිළිගන්න කරපු දේවල්. අනිත් එක තමයි සමාව දීමේ ගුණය. තමන් තුලින් සමාව දීමේ ගුණය ඇති කරගන්න, ස්තුතිවන්ත වීමේ ගුණය ඇති කරගන්න. මතක තියාගන්න ස්තුතිවන්ත වීම කියලා කියන්නේ දැන් මේකත් එක්ක ගොඩක් දේවල් ආටෝපේ පටලලා තියනවානේ. ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කොළවල ලියනවා ස්තුති ස්තුති කියලා. එහෙම එකක් නෙමෙයි, රයිට්. මේක යාන්ත්‍රික කරගන්න එපා. ස්තුති කියලා දේවල් ඉල්ලනවා එහෙම දෙයක් නෙමෙයි, රයිට්. මතක තියාගන්න ස්තුතිවන්ත කියන එක හැඟීම, එක වයිබ් එකක්, එක වයිබ්‍රේෂන් එකක්, ඒ ෆීලින් එක අපි තුල එද්දී, අපි තුල නිර්මාණය වෙද්දී ගොඩක් ස්ට්‍රෙස් කොහෙන් ගියාද නැහැ. ස්තුතිවන්ත කියන ෆීලින් එක හරි ලස්සන ෆීලින් එකක්. බලන්න දැන් අපිට ස්තුතිවන්ත වෙන්න පුළුවන් දේවල් අපි හැමදාම උදේට අලුත් දවසකින් ඇහැරෙනවා. ඒකම අපිට ස්තුතිවන්ත වෙන්න දෙයක් නෙවෙයිද? ඔයා සමහරට දුක් වෙනවා ඇති, මට අරක නැහැ, මේක නැහැ. අන්න ඔයා තාම ඉගෙනගෙන නැහැ. ඔයාට ලද දෙයින් සතුටු වෙන්න. මතක තියාගන්න ලද දෙයින් සතුටු වීම මත තමයි ඔයාට අලුත් දේවල් ලැබෙන්නේ, රයිට්. ඒක මොකද ඔයා හොඳ ෆ්ලෝ ස්ටේට් එක, මයින්ඩ් එකෙන් හොඳ රිලැක්ස් ස්ටේට් එක ඉදී තමයි තව දෙයකට ෆෝකස් කරන්න පුළුවන්. ඔයාට මේ අද ලැබිලා තියෙන ජීවිතයට සතුටු වෙන්න ඕන. ඔයාට එහෙම සතුටු වෙන්න මං සතුටු වෙන විදිය කියලා දෙන්නම්. මම කැමති නම්, රයිට්. ඒ ස්තුතිවන්ත වීම කියන එක හැඟීමක්, එක වයිබ්‍රේෂන් එකක්. ඒක තමන් තුළ ගොඩනැගෙද්දී අපේ හෝමෝන බැලන්ස් වෙනවා. ඒක විද්‍යාත්මකව හොයාගෙන තියෙන දේවල්, රයිට්. ඉතින් සමාව දීම, මේ වගේ ගුණධර්ම දිනා අපි ප්‍රගුණ කරන්න ඕන, රයිට්. ඒ කියන්නේ අර බලෙන් නෙමෙයි, ඒක තමා තුළටම එන්න දෙන්න. අවබෝධය ඔයාට උදව් කරනවා, ඒක තමා තුළ ගොඩනැගෙන. අපි මේ ගැන ඉස්සරහට ගැඹුරින් කතා කරමු. ඉතින් පෝෂණය, ඒ වගේම ශාරීරික අභ්‍යාස, ඒ කියන්නේ අපිට එක්සර්සයිස් අපේ ජීවිතේට වැදගත් වෙනවා. හැබැයි ඒකටම කොටු වෙලා හරියන්නේ නැහැ. එක්සර්සයිස්ම කරලා හරියන්නේ නැහැ. මානසික අභ්‍යාස, රයිට්. ඒ වගේම නිින්ද. මානසික අභ්‍යාස ගැන අපි ගොඩාක් කතා කරනවා. භාවනාව, මෝහන වේදය. මම පුද්ගලික වලට මේ සම්බන්ධ ක්‍රිප්ටෝ කරන්සි මේ සම්බන්ධ වීඩියෝ කරනවා. මේ ඔය මම ගොඩක් මේ YouTube channel එකල තියෙන ක්‍රිප්ටෝ කරන්සි ට්‍රේඩින්ග් සම්බන්ධනේ. ඒ වගේම මම වෘත්ති මේ විදිහට මෝහන වේදියක විදිහටත් කටයුතු කරනවා. ඉතින් විවිධ පුද්ගලයෝ එක්ක මේ සම්බන්ධව කටයුතු කරලා දිනවා, උදව් කරලා දිනවා. ඉතින් මගේ ඒ සම්බන්ධ දැනුමත් මම මේ ඉදිරි වීඩියෝ මාලාවේදී ප්‍රයෝජනයට ගන්න ඔයාලට. මොකද අපිට භාවනා ක්‍රම ශිල්ප, මෝහන ක්‍රම ශිල්ප කියලා කියන්නේ අපේ ජීවිතේ අපිට අවශ්‍ය ඉලක්කවලට, අපිට අවශ්‍ය ඉලක්කවලට යන්න, අපේ ස්ට්‍රෙස් එක නැති කරගන්න, අපිට තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න බොහොම ලස්සන ටෙක්නික් තියෙන, බොහොම ලස්සන කලාවක්, බොහොම ලස්සන කලාවක්. ඒ හැම දෙයක්ම භාවනාව, ඒ කියන්නේ මානසික අභ්‍යාස කියලා කියන්නේ අනිවාර්යෙන්ම මිනිස්සෙට අවශ්‍යයි. මොකද විශේෂයෙන්ම මානසික අභ්‍යාස අපිට උදව් කරනවා අපේ ශරීරයේ වැදගත්, අපිට තෘප්තිමත් ජීවිතයකට වැදගත් වෙන හෝමෝන වර්ග ගණනාවක් බැලන්ස් කරන්න. අපේ ජීවිතේ අපිට වැදගත් වෙනවා ඩෝපමින්, ඔක්සිටොසින්, නොරෙපිනෝෆ්‍රින්, සෙරටොනින්, නයිට්‍රික් ඔක්සයිඩ්, බීටා එන්ඩෝෆ්‍රින්, ඇනන්ඩමයිඩ්,
මේ කියන අණු විශාල වැදගත්කාරයක් ඉෂ්ට කරන. උදාහරණයකට ඩෝපමින් නිසා, ඩෝපමින් ශ්‍රාවය නිසා තමයි අපිට හොඳ මෝටිවේෂනල් ෆීලින් එකක් එන්නේ. සෙරටොනින් නිසා තමයි අපිට සැටිස්ෆක්ෂන් එකක් දැනෙන්නේ, අපිට තෘප්තියක් දැනෙන්නේ. මේ මං කතා කරපු මේ සියලු අණු වර්ග මේවා හරහා වෙන කෙමිකල් ගේම් එකක් තමයි මේ ශරීරය තුළ යන්නේ. මේ අදාළ හෝමෝනයක් ශ්‍රාවය වෙද්දි ඒකට අදාළ ෆීලින් එකක් තියෙනවා. වාට තරහ යන්නෙත් එක හෝමෝන් එකකට, රයිට්? එතකොට මේ හෝමෝන වර්ග බැලන්ස් කරලා වගේ තෘප්තියට අදාළ හෝමෝන, ඒකත් අර මේ නිතරම හෝමෝන ශ්‍රාවය වෙවි තියන්න ඕන කියන එක නෙමෙයි, රයිට්? මේ හැම දෙයකම ඇඟේ බැලන්ස් එකක් තියෙන්න ඕන. එක දෙයකට අන්තවාදී වෙලා බෑ. අන්න ඒකට අපිට මානසික අභ්‍යාස ගොඩාක් උදව් වෙනවා මේ හැම දෙයකම බැලන්ස් එකට. මානසික අභ්‍යාස විතරක් නෙමෙයි මේ හෝමෝන ශ්‍රාවය, ශාරීරික ව්‍යායාම, ඒ වගේම ගුණාත්මක නින්ද, හුස්ම වලින් කියන්නේ ප්‍රාණයාම අභ්‍යාස, ඒ වගේම පෝෂණය, මේ හැම දෙයකම බැලන්ස් එකකින්, මේ හැම දෙයකම හාමනියකින් අපිට අර තෘප්තිය ළඟා කරගන්න පුළුවන්, රයිට්? ඉතින් මේ ගැන විද්‍යාත්මක පසුබිමකුත් එක්කම, රයිට්, පුද්ගලිකව මන් තුළ තියෙන මේ පිළිබඳ තියෙන දැනුම, මම මහලුගොඩ දන්න කෙනෙක් නෙවෙයි, මාත් මේ ජර්නි එක ඔයාලත් වගේම යන කෙනෙක්. මේක මට ප්‍රැක්ටිකලි ප්‍රයෝජනවත් වෙච්ච දේවල් තමයි මම මේ YouTube නාලිකාව ඔස්සේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මම ආසයි ඔයාලත් මේවෙන් වැඩක් ගන්නවට, රයිට්? ඉතින් මේ සම්බන්ධව මම වෙනම වීඩියෝ සීරීස් එකක් විදිහට ඉස්සරහට වෙන වෙනම කතා කරන්න. එක දෙයක්, මේ වීඩියෝ එකේ මේ වෙනකන් හිටියා කියලා කියන්නේ, මේ අන්තිම වෙනකන් බැලුවා කියලා කියන්නේ ඇත්තටම congratulations, ඔයාව හදාගන්න කැමති කෙනෙක්, ඔයාගේ personal growth එක ගැන මහන්සි වෙන කෙනෙක්. නැත්තම් මේ වගේ වීඩියෝ එකක් බලන්නේ නැහැ. මොකද අද අපිට Facebook තියෙනවා, TikTok තියෙනවා, Instagram තියෙනවා, ChatGPT, අපිට තොරතුරු overload වෙච්ච ලෝකයක්. මිනිස්සු අර short content වලට හරි ආසයි. මේක බලලා මේකට, මේක බලලා මේකට, මේ වීඩියෝ එකකින් තව එකකට. දැන් අද අපි dopamine ශ්‍රාවය වෙන්නේ වැරදි දේවල් වලට. අන්න ඒක ලොකු අවුලක්. මේ TikTok video වලට dopamine ශ්‍රාවය වෙන්න ගන්න එක හරි අවුලක්, right? කෙනෙක් හොඳ කන්ටෙන්ට් එකක් තියෙනවා නම් කමන්නේ, يعني හොඳ කන්ටෙන්ට් වලට නෙමෙයි මම කියන්නේ, හැම දෙයකටම නෙමෙයි, මේක වර්ධව වටහා ගන්න එපා. ගොඩාක් තියෙන්නේ අනුන්ගේ විකාර නේද, අපිට තේරුමක් නැති අර වැල් වටාරක්, right? ඉතින් මේ නිසා අපේ මේ මනස ලොකු ස්ට්‍රෙස් එකකට, ලොකු මැකැනිකල් වෙලා, අපි වෙන යාන්ත්‍රික මිනිස් වෙලා මෙතනින් අපි නැචරල් ස්ටේට් එකට එන්න ඕන. මේ මේට්‍රික්ස් එකෙන් එළියට පයින්න. එතකොට තමයි මේ මේට්‍රික්ස් එක ඔයාලට හරියට තේරෙන්න පටන් ගන්න, right? ඒක බොහොම ප්‍රායෝගිකව අපිට කරන්න පුළුවන් දෙයක්. ඉතින් ලබන සතියේ මම මේ පිළිබඳව පටන් ගන්න ඊගාව වීඩියෝ එක අරගෙන එනකන් මට ඕන ඔයාලා එක දෙයක් කරන්න. මං එක මිල්ලීමක් කරන්නේ, මේක මං ස්ටෙප් බයි ස්ටෙප් ඔයාලව ගයිඩ් කරන්නේ, ලොකු වැඩ දෙන්නේ නැහැ, රයිට්? එක දෙයක් පුළුවන් තරම උත්සාහ කරන්න, සෝෂල් මීඩියා ලිමිට් කරන්න, රයිට්? පුළුවන් නම් වා නිතරම Facebook, TikTok, Instagram යන කෙනෙක් නම්, කියන වාගේ බිස්නස් වැඩවලට යන්න ඒව කරගන්න බෑ, රයිට්? මමත් බිස්නස් වැඩවලට තමයි පුද්ගලිකව මේ දේවල් පාවිච්චි කරන්නේ. නැත්තම් යන්නෙම නැත්තරම් ඉඳලා හිටලා පුද්ගලික දෙයක් දාන්නේ. මොකද ගොඩාක් දැන් අර අනුන්ගේ විකාර වලින් පිළිච්ච නිකන් අර වැල්වට ආරන් තියෙන දෙයක් වෙලා සෝෂල් මීඩියා කියලා කියනවා. වාගේ ඔළුව කන වාට ලොකු ඩිස්ට්‍රැක්ෂන්ස්, ඒ කියන්නේ වා එක දෙයකට ફોકસ කරන්න වෙන්නේ නැහැ. මේ වාට බාහිර බලපෑම් කරන වැඩි ඒවා, රයිට්? එක එක ඇඩ්වර්ටයිස්මන්ට් ඉතින් ලොකු අවුලක්. සා පුළුවන් තරම් සෝෂල් මීඩියා ලිමිට් කරන්න, හැම සෝෂල් මීඩියා එකකම පුළුවන් තරම් ලිමිට් කරන්න. ඒ වගේම ඔයාගේ සෝෂල් මීඩියා කස්ටමයිස් කරගන්න. වාට පෙන්වන දේවල් ඔයාගේ පාත් එකේ, දැන් හිතන්නක ඔයා ඔයාගේ වෘත්තියට අදාළ, ඔයාගේ මානසික සුවතාවයට අදාළ නොවන සියලුම දේවල්, channel unsubscribe කරන්න, එතකොට අනවශ්‍ය මිත්, ඒ කියන්නේ අනවශ්‍ය අය අයින් කරලා දාන්න, right? එනිතරම හිතන්නක එක එක වැල්වට ආරම් post කරනවා නම් ඔයාට තීරුමක් නැති කසිකබල් නම් අයින් කරලා දාන්න. ඔයාට තීරුමක් තියෙනවා නම් එහෙමයි, right? customize කරගන්න. දැන් උදාහරණයකට මගේ YouTube එකේ මට wall එකට ආවම එනවා මම බලන්න අකමැති video එකක්. මම ඒක not interested කියන එක දෙනවා. එහෙම කළා customize කරනවා. බලන්න YouTube එක customize කරගන්න පුළුවන්. ඒ ගැනත් වෙනම video එකක් ඇති කොහොමද YouTube එකේ අපිට පෙන්නන්න ඕන දේවල් කස්ටමයිස් කරගන්න කියලා. ඒ කියන්නේ චුට්ටක් වෙලා බලලා ඒ ගැන පොඩි ඔන්න රිසර්ච් එකේ දෙන්න, Tamanට ඕන දේවල් විතරක් ફોકસ කරන වටපිටාවක් හදාගන්න පොඩි උත්සාහයක් දෙන්න. එච්චරයි. පුළුවන් තරම් සෝෂල් මීඩියා ලිමිට් කරලා. මේක නම් ඉස්සරහට වෙන වෙනම ස්ටෙප් බයි ස්ටෙප් කතා කරන්න. ඔන්න ඔය බෑග්ග්‍රවුන්ඩ් එක හදා ගැනීම ඔයාලට උදව්වක් වෙයි මං කියන දේ පැහැදිලිව අහන් ඉන්න. පැහැදිලි හරි හරි ලිස්න කෙනෙක් වෙන්න, right? ඒ වගේම මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලපු ඔයාලට තව පොඩි gift එකක් තියෙනවා මගෙන්. පොඩි guided meditation එකක් මම ඔයාලට හදලා දෙනවා. යම් හුස්ම අභ්‍යාසයක් එක්ක, යම් මෝහන වේදි ක්‍රම ශිල්පත් එක්ක guided meditation එකක්. ඒ meditation එකේ link එක මම මේ වීඩියෝ එකට attach කරන්නේ නැහැ. මොකද ඔයාලට advertisement play වෙන්න පුළුවන් නිසා. ඒක වෙනම වීඩියෝ එකක් විදිහට ඒකේ link එක මම ඒක publish කරන්නේ unlisted video එකක් විදිහට. මේ වීඩියෝ එකේ description එකේ බලන්න මම ඒකේ link එක දාලා තියෙනවා. ඒක ගිහිල්ලා ඕනනම් ඔයාලට download කරගන්න පුළුවන්, right? නැත්නම් ඒක YouTube එකෙන් බලන්න පුළුවන්. හවස, يعني ඔයා නිදා ගන්න කලින්
උදේ වුණත් ගැටලුවක් නෑ, නිදාගන්න කලින් වුණත් හොඳයි. මොකද ඔයාට ශරීරයට ලොකු සැහැල්ලුවක්, ලොකු රිලැක්සේෂන් එකක් එන්න පුළුවන් එකකින්. ඒ ගයිඩඩ් මෙඩිටේෂන් එක කරන්න. ඔයාට කරන්න තියෙන එකම දේ ඒ වොයිස් එකේ මම දෙන උපදෙස් ටික පිළිපදින එක. වොයිස් එකේ මම දෙන උපදෙස් ටික පිළිපැදලා පුළුවන් තරම් අර ඩීප් අන්ඩර්ස්ටෑන්ඩින් එකට යන්න. ඔයාත් එක්ක තනි වෙන්න, ඔයාත් එක්ක ගැඹුරු අවබෝධයකට යන්න ඒ ගයිඩඩ් මෙඩිටේෂන් එකත් එක්ක ට්‍රයි කරන්න. ට්‍රයි කරලම ඉවර වෙලා ට්‍රයි කරපොයි අනිවාර්යෙන් මට එකේ කමෙන්ට් එකක් දාන්න එක කරපු කට්ටිය. ඉතින් ට්‍රයි කරලා බලන්න මම ඊගා වීඩියෝ එකනකම් අපි මේ කාරණා පිළිවෙලට එකින් එක කතා කරමු. මොකද ට්‍රේඩින් වෙන්න පුළුවන් ගොඩක් මගේ මේ channel එකේ ඉන්නේ ට්‍රේඩින් සම්බන්ධව ද වෙන්නේ ට්‍රේඩින් සම්බන්ධ crowd එකක්නේ. ට්‍රේඩින් වෙන්න පුළුවන් ඔයාගේ ජීවිතේ ඕනම වෘත්තියක් වෙන්න පුළුවන්. මේ හරහා ඔයාට සාර්ථක කරගන්න පුළුවන්. මතක තියාගන්න හැමෝටම හැමදේම ගැලපෙන්නේ නැහැ වෙන්න පුළුවන්. මට ඕන ඔයාගේ ඇතුළේ ඉන්න සැබෑ ඔයාව දිවෙන්න. එතකොට ඔයා දැනගන්නවා ඔයාට ගැලපෙන්නේ ට්‍රේඩින්ද වෙන වෘත්තියක්ද කියලා. තමන් සතුටින් කරන්න කැමති දේ කරන්න, තමන්ට සාර්ථක දේ කරන්න, තමන්ගේ ඇඟිල්ල තරමට ඉදිමෙන්න පුළුවන් තමන්ට ගැලපෙන දේ කරන්න, එතන තමයි මිත්‍රුනි නියම සාර්ථකත්වය, නියම සතුට, නියම තෘප්තිය තිබ්බේ. ඔයා එතකොට අර වැඩට යනවා කියලා නෙමෙයි යන්නේ, ඔයා ආස දේ කරන්න, ඔයා ආස දේ කරන රාජකාරියක් තෝරගන්න, රයිට්? එතන තමයි ජීවිතේ තෘප්තිය තියෙන්නේ. ඉතින් මේ ගැන වෙන වෙනම අපි කතා කරමු. එහෙනම් ඉදිරි වීඩියෝ වලින් හැමෝටම එහෙනම් ආයෙ පාරක් සුබ දවසක්.